දිවයිනට මේ දිනවල බලපාලා තියෙන නිරිතදිග මෝසම හේතුවෙන් අද දිනේත් බස්නාහිර සබරකමුව සහ නුවරඑළ දිස්ත්‍රික්කයට තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම තවදුරටත් මේ නිරිතදිග මෝසමේ සක්‍රීය තත්ත්වය තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ නිරිතදිග කොටස විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ වගේ පළාත්වල තවදුරටත් තනින් තන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තර්මක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිරයි සබරගමුයි නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලිමීටර් 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. දිවයින හරහාම තියෙනවා මේ සුළං වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනික් කාරණේ තමා කංකසන්තුරේ ඉඳන් පුත්තලම හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල විශේෂයෙන්ම තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනික් කාරණේ තමා මේ මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවකුත් තියෙනවා. මේ පිළිබඳ දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්න මුහුදු රළ ඉහළ යෑමක් තියෙනවා. ඒක තියෙන්නේ බොහෝ විට කල්පිටියේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල මේ මුහුදු රළ මීටර් 2.53 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ප්‍රදේශ කිහිපයකට පණවා ඇති ණය මනතුරු රැකවීම තවදුරටත් ක්‍රියාත්මක වනවා. අදියර 1 යටතේ විමසලිවත්ත සිරින ලෙස දන්වමින් කොළඹ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව අදියර 2 යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ සහ ඉඹුල්පය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් නිවේදන නිකුත් කරනු ලැබුවා. මේ අතර නුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ගඟවට කොල්ලේ උඩුනුවර උඩපලාත යන ප්‍රදේශවලටද, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිකමුව අරණායක, කෑගල්ල වරකාපොළ මාවනෙල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මල යන ප්‍රදේශවලට අදියර 2 යටතේ ණය මනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුගඟේ ජලමට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් රත්නපුරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී පවතිනවා. මේ අනුව රත්නපුර අලුපොත ප්‍රධාන මාර්ගයේ ඇත්තොය ප්‍රදේශයෙන් යළි යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුවුණා. ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශ වන අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර නිවාසවලටද ජලකෙලීම් තර්ෂණයක් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට පසුගිය 24ක් තුළ මිලිමීටර් 141 වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන්දුරුට පහක් අඩි එක බැගින් විවෘත කෙරුණා. එමගින් ජලයේ තත්පරයට ගණ අඩි 13,400ක් නිකුත් කෙරෙන බව මහවැලි අධිකාරිය පවසනවා. ඊයේ දින රාත්‍රී කාලය තුළ විශේෂයෙන්ම දිවයිනේ මධ්‍ය කඳුකරයේ විහිළු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට සැලකිය යුතු මට්ටමේ අධික වර්ෂාවක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා මහවැලි ගඟේ ජල මට්ටම විශේෂයෙන්ම අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය සහ මහනුවර දිස්ත්‍රික්කය තුළ මහවැලි ගඟ අවට පහත් බිම්වල පදිංචි ජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. කැලණි ගංගාවේ ඉහළ ප්‍රදේශවල විශේෂයෙන්ම කෙහෙල්ගමෝය සහ මස්කෙලියෝය ජල මට්ටම් ඉහළ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ නිසා එම ගංගා අවදානම් බව සඳහන් කළ යුතුයි. ගින්ගඟ සහ නිල්වලා ගඟත් ඒ වගේම කළුගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ මට්ටම්වල පවතිනවා. විශේෂයෙන්ම කළුගඟ රත්නපුර සහ යවට ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. ගින්ගඟ පහළ ප්‍රදේශවලදී විශේෂයෙන් බද්දේගම සහ යවට ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. නිල්වලා ගඟත් එසේමයි. අකුරැස්ස සහ ඊයින් පහළ ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින්නේ. අද දිනය තුළ නැමත මේ ගංගා ද්‍රෝණිය වලට වැසි ලැබුණොත් ගංගොතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ඉහළ බව සඳහන් කළ යුතුයි. කැනියුන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් දැමීමට පටන් ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. කසරේ සහ මෞසාකලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනේ ප්‍රමාද වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කරන්නේ. පවතින අධික වර්ෂාවත් සමග ගම්පොළ අටභාගයේ ඔයට වැටි 66 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා. නිවසේ මිදුලේ රැඳී සිටි මෙම කාන්තාව ලෙස්සා ගොස් නිවස අසලින් ගලාබසින ඔයට වැටී තිබෙනවා. ඇයගේ සිරුර නිවසට මීටර් 100ක් පමණ ඔය පහළ රැඳී තිබියදී සුවාගෙනුණා.
පසුගිය 15වැනිදා සිට අද දින දක්වා දිස්ත්‍රික්ක 20ක පුද්ගලින් 24,886 දෙනෙකු අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වුණා. අනාරක්ෂිත ගස් බොහෝ ප්‍රදේශවල පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 200කට වැඩි ප්‍රමාණයක් පවතින බව පළාත් පාලන ආයතන මගින් දැනුම් දීලා තිනෝ. එම ගස් කපා දැමීම හෝ කප්පාදු කිරීමේ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. නිවාසහානි 4,755ක් අපිට වාර්තා වුණා අර්ධහානින්. එම නිවාසහානි වෙනුවෙන් තක්සේරු කටයුතු කරමින් ඒ සඳහා වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කළා තිබෙනවා. පහළ කඩුගන්නා ප්‍රදේශයේ අද දින ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බව කෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අපිට වාර්තා කරා. විශේෂයෙන්ම මාර්ගය වැසීමක් සිදු නොවන බව දැල් ආවරණ යොදා ගනිමින් එම ගල් ආරක්ෂිතව ඉවත් කිරීමට ක්‍රමවේදය සකසා ඇති බවත් කෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අපිට වාර්තා කරා. සීලු ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය අඛණ්ඩ සහයෝගයක් ලබා දීලා තියෙනවා. සීලුම ජනතාවට මතක් කරනවා 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න ඉදිරියේදී ඕනෑම ආපදා කළමනාකරණ කටයුත්තක් වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතුණත් කිලිනොච්චි දිස්ත්‍රික්කයට පවතින්නේ වියලි කාලගුණික තත්ත්වයක්. මේ හේතුවෙන් මේ වන විට පුද්ගලින් 946 දෙනෙකු පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.